සැමියා සමග පැවති ආරවුලක් හේතුවෙන් සැමියාගෙන් පරිගැනීම සඳහා සිය අවුරුදු කහමාරක දියණිය ඉස්සන් කොටුවට තල්ලු කර දැමූ මවක් පිළිබඳ පුවතක් උඩප්පුව පොලිසියෙන් වාර්තා වෙනවා. උඩප්පුව කට්ටකඩුව ප්‍රදේශයේ ඉස්සන් ගොවිපළක සේවය කරනු ලබන කම්කරුවෙකුගේ බිරිය මෙසේ වුන්ගේ වයස අවුරුද්දයි මාස 6ක පමණ ගැහැණු දරුවා ඉස්සන් ටැංකියට තල්ලු කර ඇති බව පොලිසිය කියයි. අදාළ කාන්තාව දරුවා ඉස්සන් ටැංකිය අසලට රැගෙන විත් ඉන්පසුව එකවර තල්ලු කර ඇති බව පොලිස් පරීක්ෂණවලදී හෙළි වී තිබෙනවා. අදාළ කාන්තාව දරුවා ඉස්සන් ටැංකියට තල්ලු කර දමා කිසිත් නොදන්නා ලෙස දරුවා නොමැති බව පවසමින් සොයමින් සිටියදී එම ඉස්සන් ගොවිපළේම සේවය කරනු ලබන වෙනත් කම්කරුවෙකු දරුවා ඉස්සන් ටැංකිය දඟලනු දැක එයට පැන බේරාගෙන ඇති බව කියයි. එසේ බේරාගත් දරුවා කඩනමින් පුත්තලම මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව පුත්තලම රෝහලින් කුරුණෑගල ශිෂ්‍යන් රෝහලට මාරු කර යවා ඇති බව කියයි. කුරුණෑගල ශිෂ්‍යන් රෝහලේ ප්‍රකාශකයෙකු පවසා සිටියේ දරුවාගේ තත්ත්වය මේ වන විට යහපත් අතට හැරී ඇති බවයි. පොලිස් පරීක්ෂණවලදී සනාථ වී ඇත්තේ දරුවා ඉස්සන් ටැංකියට තල්ලු කළ කාන්තාව කලක සිට සැමියා සමග පවුල් ආරවුලක් තිබී ඇති බවයි. අදාළ කාන්තාව කොබේගනේ ප්‍රදේශයේ පදිංචිකාරියක් බවත් අදාළ පවුල් ආරවුල කොබේගනේ පොලිසියට ඉදිරිපත් වූ අවස්ථාවේ දෙදෙනා දරුවා සමග සාමකාමීව වාසය කරන ලෙස උපදෙස් ලබා දී ඇත. මේ කෙසේ නමුත් පසුව මෙම කාන්තාව තම සැමියා හා දරුවා සමග කට්ටකඩුව ඉස්සන් ගොවිපළේ වාඩියක පදිංචිව සිටියදී දින කිහිපයකට පෙර සැමියා සමග ඇති වුණු ආරවුලකින් පසු සැමියාගෙන් පරිගැනීමට දරුවා මෙසේ ඉස්සන් ටැංකියට තල්ලු කර දමා ඇති බවයි. අදාළ සිද්ධිය සම්බන්ධයෙන් 26 වරදී එක් දරුමව උඩප්පුව පොලිසිය මගින් අත්අඩංගුවටගෙන පුත්තලම අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි. උඩප්පුව පොලිසියේ වැඩබලන ස්ථානාධිපති උපපොලිස් පරීක්ෂක එස්.ආර්. රාජපක්ෂ මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් වැඩිදුර පරීක්ෂණ ආරම්භ තිබෙනවා.